අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ජාතික ජනබලවේගේ කන්තලේ ජනරැලිය පසුගියදා පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගේ නායක ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ොයි. හැම දෙනාම දන්නවා දැන් දේශපාලනේ කැරකෙන්න පටන් අරන් තියෙන්නේ ජාතික ජනබලවේගේ වට. ඒ ජනතාව අතර කුඩා කුකුසක් තියෙනවා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොකක් හරි කරයිද කියලා. තියෙනවද? මොකවත් කරන්න බෑ. මතක තියාගන්න. දැන් ඔය ඡන්ද දූෂණය කරන්න ඡන්ද වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ගේ සහය වුණා. ඡන්ද දිනේ කඩක් කප්පල් කරන්න, ඡන්ද පත්‍රිකා වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඇයි? ඡන්ද ව්‍යාපාරයේ දිල එන රාජ්‍ය නිලධාරීගේ ප්‍රාර්ථනය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න. මේ ජනතාවගේ බලාපොරොත්තු වෙමින් තිබෙන මේ ගමන මොන ජගතිකටවත් ආයෙනම් නතර කරන්න බෑ. ජාතික ජනබලවේගය මඩකලපුවේ සංවිධානය කර තිබූ ජන හමුවටද ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වුණා. අවුරුදු 20ක් තියෙනවා පාර 10යි තියෙන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. හොරකම් කර කර පාරවල් හදන්න බෑ. සෞඛ්‍ය හදන්න පුළුවන් ද හොරකම් කර කර? ජනතාව ගිහලා බෙහෙත් ගන්නවා. බලනකොට බාල බෙහෙත්. ඔගොල්ලෝ දකින්නේ නැති පහුගිය කාලේ නුවරඑළිය පැති ඉස්පිරිතාලේ ඇස් වලට බෙහෙත් දාපුවාම ඇස් දෙක අන්ධ වුණා. මතකද? කේලිය රඹුක්වැල්ල. ඒක රඹුක්වැල්ල සන්නාමය. බ්‍රෑන්ඩ් එක සහිත බෙහෙත්. රඹුක්වැල්ල ඉන්ජෙක්ෂන් තියෙනවා. බෙහෙත් මේ තිබුණේ වතුර. මේ අපරාධකාරයන් නතර කරන්න ඕනේ නැද්ද? හොරකම් කර කර රටක් හදන්න බෑ. ද හොරකම නතර කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහට පුළුවන් ද අපේ රටේ හොරකම් නතර කරන්න? පුළුවන්. රනිල් මේ ළඟදී කියනවා එයා ගාව හොඳම ටීම් එක ඉන්නවා කියලා. කවුද ටීම් එක? රෝහිත අපේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ රත්තරන්. රත්තරන් පට්ට හොරු තියාන රටක් හදන්න පුළුවන්ද? බෑනේ. සජිත් ප්‍රේමදාසත් එහෙම තමයි. ඒක නිකන් නගර සභාවේ කුණුලොරිය වගේ. අර පැත්තේ හිටපු අය මේ පැත්තට ගන්නවා. ඒක දේශපාලනද? දැන් බලන්නකෝ. පෝට්ටු හිටපු දැන් කැලිතුරුණට කැඩලා තියෙනවා. මින් ටිකක් මහින්ද ගාව, තව ටිකක් රනිල් ගාව, ඉතුරු ටික කුණුලොරිය, සජිත් ගාව. මොන දේශපාලනද? ඒ නිසා හොරකම නතර කරන්න ඕන නේද? කාටද පුළුවන්? ඒක පුළුවන් ජාතික ජනබලවේගයට විතරයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.